वीडियो नरंबान्न सियत टीवी सब्सक्राइब करान्न नवतम वीडियो देमु सेनिन एसेनिन देनगान्न बेल बटन एक क्लिक करान्न। අයිබෝන් සුබ දසනක්. ඉතින් අද ජූලි මාසේ 10 වන සිකුරාදා. ඉතින් සිකුරාදා පියමිලත් එක්ක තමයි ඔබ මේ රැඳෙන්නේ. පියමිල වැඩසටහන කියන්නේ ඔබේ ජීවිතයට ඉතාමත් වටිනා කියන වැඩසටහනක් කියලා අපි මේ වෙනකටත් දන්නා. මොකද ඒ ඔබෙන් අපට ලැබෙන ප්‍රතිචාර නිසා. ඉතින් සුබවාදී ප්‍රතිචාර තමයි අපිට පියමිල වැඩසටහනට නිරන්තරයෙන්ම ලැබෙන්නේ. මොකද මගට තේරි හම්බ වෙන ඔබ හැමතිස්සෙම කතා කරන්නේ පියමිලෙන් ඔබේ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගත්තා කියලා. ඉතින් ඒ නිසා මොන්න අදත් වටිනා කියන දවසක් ඔබට වටිනා කියන බොහෝ දේවල් ඔබේ ජීවිතයට එකතු කරන්නට කැමති. ඉතින් මුලින්ම ආරම්භය විදිහට කතා කරන්න කැමති ජීවිතේ අපි බොහෝ වෙලාවට අපිට යම්කිසි කෙනෙක් පහරක් දුන්නොත් එහෙමත් නැත්නම් අපි හිතමු වාචිකව අපිට මොනා හරි කිව්වොත් එහෙමත් නැත්නම් අපේ ජීවිතේ හිත රිදෙන දේවල් කිව්වොත් අපි නිරන්තරයෙන්ම ඔබ පුරුදු වෙලා ඉන්නාද ඒකට නැවතත් ප්‍රතිචාර දක්වන්න. හැබැයි නරක විදිහට අපිට ගැහුවොත් අපි ගහනවා කියලා. හැබැයි ඔබ දන්නවද නෙල්සන් මැන්ඩෙලා කියන ජනාධිපතිවරයා අවුරුදු 27ක් සිරගත වෙලා හිටියා. හැබැයි එතුමා නැවතත් ජනාධිපති වුණාට පස්සේ එතුමා කෙනෙක්ට ආරාධනා කළා. පුංචි කතාවක් මම මේ කියන්න යන්නේ ඉක්මනින් කෙනෙක්ට ආරාධනා කරා එතුමත් එක්ක භෝජන සංග්‍රහයකට බුත් විඳින්නට එන්නට කියලා. ඉතින් අපි හිතමු තරු පහේ පන්තිය හෝටලයක් කියලා. ඔන්න කෙනෙක් ආවා එතෙන්ට. එතුමත් එක්ක වාඩි වෙලා එතුමා කැමති කෑම බීම එකතු කරගත්තා. ආරාධනා කරපු අමුත්තත් එක්ක ඔන්න ජනාධිපතිවරයාත් කෑම කන්න පටන් ගත්තා. හැබැයි මේ අමුත්තගේ අත වෙවුලනවා. කෑම කනවා කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා දිහාවත් බලන්නේ නැහැ. අත වෙවුලමින් තමයි කෑම කෑවේ. ඉතින් කොහොම හරි කෑම කාලා ඉවර වෙලා මේ පුජ්‍යලා නික්ම ගියාට පස්සේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිතුමාගේ ආරක්ෂකයින් අහනවා ඇයි සර් අර පුජ්‍යලා අත වෙවුලමින් කෑම කෑවේ? ඇයි යාට අසනීපයක්ද? සර් හොඳට දන්න කෙනෙක්ද? හැබැයි එක වචනයක්වත් කතා කරනවා අපි දැක්කේ නැහැ කියලා. එතකොට ජනාධිපතිතුමා කියනවා මම සිරගත වෙලා ඉන්නකොට වදකාගාරයට ගෙනියන්නේ මාව ඒ පුජ්‍යලයා. මට කස පහරවල් දීලා මට පහර දෙනවා. මම කෑ ගහනවා මට වතුර ටිකක් දෙන්න කියලා. ඒ පුජ්‍යලයා කරන්නේ මම වතුර ඉල්ලනකොට මට මුත්‍රා කරනවා. ඒ විදිහට තමයි මට වද හිංසා කරේ. හැබැයි අද මම ජනාධිපති වුණාම මං එයාගෙන් පිළිගන්නේ මේ හිතුවේ එයාව ගෙන්නලා හොඳට සංඝ සත්කාර කරන්න. ඉතින් මං හිතන්නේ මේ ආදර්ශයක් අපිට අපේ ජීවිතයට අපි කෙනෙක් අපිට නරක දෙයක් කරත් අපි හොඳ ප්‍රතිචාර ඔහුට හොයට දක්වන්නට පුරුදු වෙන්න ඕනේ. ඉතින් මට වගේම ඔබටත් මේ ඔබේ ජීවිතයට ආදර්ශයක් වේවි. ඉතින් මේ ආදර්ශයත් එක්කම අද අපි සිකුරාදා පියමිල වැඩසටහනේ විශේෂාංග ගැන කතා කරමු. ඉතින් මුලින්ම ඔබ දන්නවා සුබ දවස විශේෂාංගේ. අපි නිරන්තරයෙන්ම සතිය දවස් පහ උදෑසනම පෙරවරු 8 වෙනකන් සුබ දවස විශේෂාංගෙන් අපේ ජ්‍යොතිර්වේදී අපේ ප්‍රවීණ අපේ රටේ ඉන්න ජ්‍යොතිර්වේදී කතා කරලා ඒ ගැන කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟ විශේෂාංගයේ දැනුවත් තමයි විශේෂාංගේ. කාලීන මාතෘකාවක් ගැන කතා කරන්නේ විශේෂම තරඟාවලියක් ගැන. ඉතින් අපිත් එක්ක රැඳෙන්නේ ඊළඟ විශේෂාංගයේ අපි දැනුවත් වෙන විශේෂාංගෙන් කතා කරනවා ඒ සම්බන්ධයෙන් මොකක්ද කියලා බලන්න. ඒ වගේම තමයි ඊළඟ විශේෂාංගයේ විදිහට කතා කරන්න පුළුවන් සුවාරණ විශේෂාංගේ. ඉතින් මේ දවස්වල බොහෝ රෝගයක් වෙන ආතරයිටිස් රෝගය සම්බන්ධයෙන් තමයි අපි සුවර්ණ විශේෂාංගයෙන් කතා කරන්නේ. ඉතින් මේ විශේෂාංගත් එක්ක ඔබට අද පුළුවන් පෙරවරු 8 සිට පෙරවරු 10 වෙනකම් රැඳෙන්න. ඉතින් මුල්ම විශේෂාංගයට මේ ප්‍රවිෂ්ඨය සුබ දවස. ඉතින් ඔබ දන්නවා සිකුරාදා දවසේදී අපේ මැද්‍රියට කවුද එන්නේ කියලා. මොකද සෑම සිකුරාදාවකම අපි දන්නවා ඔබ දනුවත් දැන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් අපේ රටේ ඉන්නේ. ඉතාමත් ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදියෙක් අපි අපේ මැද්‍රියට කැඳවනවා. ඉතින් බොහොම ආදරයෙන් ලෙන්ගතුකමෙන් ආදත් අපි ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක මහත්මයා. අයිවන් සුබෝදේශනක් ඔබතුමාට. අයිවන් සුබෝදේශනක්. ඉතින් ඔන්න කැලුම් මහත්මයා ඇවිල්ලා ඉන්නවා.
ඔබට පුළුවන් මේ පැත්තට කතා කරන්න සජීවීව ඔබේ ජම පත්‍රේ පරීක්ෂා කර බලන්නට 0115 299 299 0115 299 299 අපේ මැදිරිය දුරකථන අංකය අපිට කතා කරන්න ඔබේ ජම පත්‍රේ සම්බන්ධයෙන් ඔබට තියෙන සුභ අසුභ දේවල් දැනගන්න පුළුවන් හැබැයි අද අපි කතා කරන්න හිතේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ඉතින් ඔබට තියෙන නම් මේ නිවසේ සම්බන්ධ ගැටලුවක් ඒ ගැනත් කතා කරන්නට පුළුවන් එහෙම නේද කළුම් මහත්මයා අනිවාර්යයෙන් ඉතින් අපි මුලින්ම ආරම්භයක් විදිහට කතා කරමු ගොඩක් වෙලාවට කළුම් මහත්මයා මේ නිවසේ ලිඳ සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා ඉතින් ඊසාන දිග නීරිත මේ වගේ දිසා ගැන කතා කරනකොට මේ ආරම්භයක් විදිහට නිවසට අපි කියන්නේ සිරිලිය කැන්දන්නේ කොයි විදිහටද නිවැරදි ස්ථානයේ මේ නිවසේ ලිඳ තිබුණා අදම ගත්තොත් එහෙම අපි දැන් සමහරට මේ බස්නාහිර පළාත කොළඹ අවට ගත්තත් ගොඩක් ගෙවල් වල අපි නොහිතන විදිහට ගෙවල් තියෙනවා. ගෙවල් වල ලින් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ ගෙවල් අපි සමහරට පොඩි ඉඩවල් තියෙන. දැන් මම සාමාන්‍ය මේ කොළඹ අවට තියෙන ගෙවල් වල ගියත් පර්චස් 10 8 විතර කොටස් වලත් සමහරලාට පොඩියට ලිඳ හදාගත්ත තැන් අපි දැකලා තියෙනවා. කොළඹෙන් එළියට ගියාට පස්සෙන් සාමාන්‍යයෙන් සෑම ගෙදරකම වගේ ලිඳක් තියෙනවා කියන එක ස්වභාවිකම දෙයක්. එතකොට ගොඩක් අය පාරේ වතුර ලයින් එක දැන් තියෙනවා. නමුත් ගන්න තව අර ගත්ත ලිඳ එහෙම නැත්නම් ලිඳ වහන්න නැතුව ඒක තියා ගන්නවා. එහෙම නැත්නම් වතුර ලයින් එක කියනවට වඩා ලිඳේ වතුර හොඳයි කියන එක සහ පානය කිරීම ආදී දේවල් වලට ලිඳේක ලිඳ තියා ගන්නවා. එතකොට කොහොම වුණත් මේ භූගත ජලයක් තබා ගැනීම කියන කාරණාව එක පැත්තකින් හොඳයි. මොකද ලිඳක් කියලා කියන්නේ උල්පතක් කියන කාරණාව. අපි එතනින් සලකන්නේ උල්පත කියන කාරණාව. එතන මේ උල්පතක් කියලා කියන්නේ යමක් උණනවා කියන අදහසක් තමයි පෙන්වම් කරලා තියෙන. එතකොට යහපත් ස්ථානයක මේ උල්පතක් තියෙනවා නම් ඒ කියන්නේ යමක් උණනවා නම් ජලය ජලය කියන කෙනෙක් එතනම ගත්තොත් එහෙම සම්පතක් වස්තුවක්. එතකොට ස්වභාව දහමෙන් තමන්ට එවැනි සම්පතක් හරි පැත්තකින් උණනවා නම් තමන්ගේ වාස්තු විද්‍යානුකූලව ශක්තියක් දෙන්න පුළුවන් පැත්තකින් උණනවා නම් ඒක ඇත්තටම ගත්තොත් එහෙම සිරිලියක් තමයි. මොකද හේතුව සෞභාග්‍ය නැත්නම් ඒක සුන්දරත්වය ඒ වගේම සිසිලස ඒ වගේම පවිත්‍රතාවය කැඳන දෙයක් විදිහට තමයි අපි ලිඳ සලකන්නේ. අපි මේ ලිඳට වාස්තු විද්‍යාව විදිහට කතා කරන්නේ කූප කියලා. අපි කූප ශාස්ත්‍රය කියලා තමයි මේ ලිඳ ගැන කතා කරන්නේ. ඒකේ විවිධ තියෙනවා ක්‍රමවේද. නමුත් ඒක දැන් සමහරට බස්නාහිර පළාත අතුරුදි ගත්තොත් නම් අපි ගෙදෙන්දලා කොච්චර දුරකින් මේක හැදෙනවද කියලා අපි කියන රියන් කොච්චරක්ද කියන කාරණාව තියෙනවා. නමුත් ඒ රියන් කියන කාරණාව නම් ගොඩක් වෙලාවට මේ බස්නාහිර ඇතුලේ එහෙම නැත්නම් කොළඹ ඇතුලේ ගෙවල් වල අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ගෙදෙන්දලා එච්චර දුරක් අරින්න තරම් ඉඩක් අපේ කොළඹ ඉඩ නැහැ. නමුත් මහත්තයා මේ දැන් අපි ලිඳ ගැන කතා කරනකොට මේ ජලයනේ අපි දැන් සමහරක් වෙලාවට නිවසේ දැන් අපි පර්චස් 10ක නිවසක් කියමුකෝ එහෙමත් නැත්නම් පර්චස් 6ක හැබැයි එතකොට අර ඉඩ ප්‍රමාණය අනුව මේ කොයි විදිහටද ලිඳ නිවැරදි ස්ථානයක සමහරක් වෙලාවට අර ඔබ කියන විදිහට නිවැරදි ස්ථානයේ මේ ලිඳ හදන්න බැරි වේවි. මොකද ඒ වෙලාවට අපි කරන්නට ඕ. ඔව්. එතකොට ඉස්සලාම අපි බලන්න ඕන අතරම ලිඳ නිවැරදි ස්ථානයක තියනවද නැද්ද කියන කාරණාව. නිවැරදි ස්ථානයක නැත්නම් ඒක අපිට පුළුවන් අපි කියනවා తాවකාලිකව ඒක සීමා කරගන්න පුළුවන්. දැන් පිරමීඩ වාස්තු වගේ ක්‍රම වේදයක් පාවිච්චි කරලා ඒ ලිඳෙන් එන අශුභ ශක්තියක් තියනවා. නැත්නම් ඒ ලිඳ වැරදි තැනක තිබිලා Tamanට ලැබෙන්න දෙන ශක්තියක් අවහිර වෙලා තියෙනවා නම් එතකොට අපිට ඒක පිරමීඩ වගේ ක්‍රම වේදයක් පාවිච්චි කරලා වෙලා ලිඳ සීමා කර ගන්න පුළුවන්. අපි වහනවා නෙමෙයි අතරම අපි කියන්නේ ඒක සීමා කර ගන්නවා. මොකද ලිඳක් කියලා කියන්නේ කූපයක්. කූපයක් කියලා කියන්නේ වලක් මෙතන හැදෙනවා කියන එක. ඒ වලක් ඇතුලෙන් තමයි නැත්නම් අභ්‍යන්තරයෙන් තමයි මේක උනන්නේ. එතකොට ඒ අභ්‍යන්තරයේ වලවල් හැදෙන්නේ හොඳ නැති පැති පවතිනවා. එතකොට ඒ හොඳ නැති පැති වල වලක් තිබුණාම ඒ වගේම ජලය තැන්පත් වුණාම භූගත ජලය තැන්පත් වුණාම අශුභ කාර්ය තත්ත්වය ඇති වෙනවා. එතකොට මේකේ මේ දිශා අට අපි සාපේක්ෂව ගන්නවා. ඒ gedara indala gedara gedara මැද ලක්ෂණය වලටම අපි මේ දිශා ගණනය කරන්නේ. එතකොට දිශා ගණනය කිරීමේදී අපිට පුළුවන්කම පවතිනවා යහපකේ दिशा दीर्घ विस्तर तीन कूपशास्त्र दीर्घ विस्तर तीन अभी मे कूपशास्त्र हम बेनवा मई मत हम बेनवा इट पास गृहत्े हम बेनवा इट पास दैवज्ञ कामदे हम बेनवा එතකොට ස්මෘතික කෘතියක් තියෙනවා දේවරාට. එතකොට ඒ වගේ කෘතිවල පවා මේක හම්බ වෙනවා. එතකොට මේ සාපේක්ෂව අපි කියන්නේ මේ පැරණි කෘති ඊට අමතරව වාසු රත්නාවලිය වගේ ග්‍රන්ථවල මේක වෙන පැහැදිලිව පවතිනවා. එතකොට මේ ග්‍රන්ථ හැම එකකම කියන්නේ අපි කියන්නේ ගුරුකුල ගණනාවක් වෙනවා. මේ ගුරුකුලවල එකින් එකට පොඩි පොඩි වෙනස්කම් තියෙන තැන් තියෙනවා. ඒක කැල මහත්මයා දුරකථනම තමක් තියෙනවා ගාල්ලෙන්. ඊටම දුර ප්‍රදේශයක ඉඳන් කතා කරන්නේ සුබෝදයන්ක් ආයිබෝන් අපිට. ආයිබෝන් සුබෝදයන්ක් නෝ उपन्दिनेहाय
එතකොට ඒ කියන්නේ නිම වෙලාව 8:57 හරි හරි මේ උපනිස්ථානය නේ උපනිස්ථානය ගාල්ලේ මහමෝදලිපුතුනේ ඔව් ගාල්ල ඉතින් දරුවගේ කුමන සම්බන්ධයෙන්ද දැනගන්න ඕනේ කුමන කාරණා සම්බන්ධ දරුවා මේ පාන පොතොස් කියලා ලියනවා उपन यहाँ भाग्य मे दर्वसत्व पावती नम नमेन्नाधिपति ग्रह से दीर्खानाधिपति पात्रना त्रवि बुध गुरु सिखर से ग्रह पास मे दर्वागे राशि अयस्थान गन पत्ला पावती नोट मेक सापेक्ष हमारी बहु देवाल जीवित बहु देवा लिगन गेव भाग्य पावती नवागे कथाकन काल परछेद दर्वट अने के महसा काल परछेद पुंच बाधाकारी स्वभाव पावती राष्ट्रक लग्नाष्टमी राष्ट्रक गमंकिन कारण वितराय हे भाई लग्नाष्टमी राष्ट्रक गमंकिन सिद्धवेन समस्त इलाकिन उपरी मत अलट अंड बेरो मेद तत्व की चुट्ट पल्ल गमंकरण नम दीर्घकालीन अध्यापन भाग्य मे के पेनोम बहु देवा हेकि हरियट गोते हम देश पवत्व आचार्य महाचार वे तन अनुकूल हेकिवा देश කියාවක් විශ්වවිද්‍යාල වෙනි ශ්‍රේෂ්ඨ වලට පරිපාලනමය කටයුතු ආදී දේවල් වලට සහ සම්බන්ධ වීමේ භාග්‍යයක් පවතින කේන්ද්‍රණක් විතර මේක හඳුන්වන්න පුළුවන් මොකද බ්‍රහස්පති ග්‍රහය 10 වෙනි අධිපති ග්‍රහය බවට පත් වෙනවා ඉන්නේ කුජක රාශියක ඒ වගේම සිකුරුගේ නැකතක. එතකොට මේ දේවල් සියල්ල දිහා බලපුවාම බොහොම පැහැදිලිව අෂ්ටක වර්ගයත් එක්ක බලපුවාම පෙන්눔 කරලා පවතිනවා යමක් පරිපාලනය කරන්න පුළුවන් හැකියාව නැත්නම් යමක් කළමනාකරණය කිරීමේ හැකියාව පවතිනවා. හැබැයි ඒක ටිකක් ආවේගශීලී විදිහට යාන්ත්‍රික කටයුතුත් එක්ක මිශ්‍ර වෙලා කලාත්මක කටයුතුත් එක්ක මිශ්‍ර වෙලා කරන කටයුත්ත ඒත්‍යකම දෙවැන්නේ සඳුරාහු තන්පත්ලා පවතන නිසා සුළුසුළු මානසික පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන් ජීවිතේ එක පැතිකඩක් සමහරලාට හිර වෙන්න පුළුවන් ස්වභාවය ඇති වෙනවා මේකේ අර්ධ වශයෙන් බලපෑතුන මේ කාලසර්ප දෝෂයක පීඩාවක් පවතිනවා එතකොට මේකත් එක්කලා ජීවිතේ එක පැත්තක් යම් ප්‍රමාණයකට හිර වෙන්න පුළුවන්කමක් අර්ධ වශයෙන් යම් කිසි බාධාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා පුළුවන්කමක් පවතිනවා නම් ඔය සිල් ගන්න උදවියට ධර්ම දානමය පින්කම් වගේ දේවල් පවත්වන්න ඒ වගේම එළඟි තෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට ආහාර සඳහා ලබා දීම ඉතාමත්ම යෝග්‍යයි බලු කපුට දාන වගේ දේවල් දෙන එක जीवत्म ඔව් කැලමාත්මයා දැන් මේ කියු කාරණාවත් එක්ක නැවතත් අපි වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කතා කරද්දීම විශේෂයෙන්ම මේ අපි දැන් ලින්ද ගැනගෙන කතා කරමින් හිටියේ ඔන්න කෙනෙක් නිවසක් මිලදී ගන්නවා හැබැයි එතකොට ලින්ද හදලා ඉවරයිනේ එතකොට අපිට වෙනස් කරන්න බෑ වාස්තු විද්‍යාඥයෙක් කියනවා මේ ලින්ද තියෙන තැන හොඳ නෑ කියලා එතකොට මේ ලින්ද වැහුවොත් තවත් තැනක මේ ලින්ද නැවතත් සාදන්න හැකියාව නෑ මෙවන් කෙනෙකු කොයි විදිහටද කටයුතු කරන්නට ඕනේ නෑ එතකොට කොහොම පැහැදිලිවම අපි කිව්ව එකයි ලින්ද කොහේ හෝ තැනක අසුබ තැනක सामान्य පහේ වලගේ වලු දාලා තමයි සමහරලාට තියෙන්නේ. එතකොට මේ අඩි 5ක වගේ විශ්කම්බයක් සහිත ලිඳක් නම් ඒ වගේ ලිඳකට අපිට සාපේක්ෂව মালටි ඔරිජිනල් පිරමීඩ 8ක් කොන් 4 සහ මෙදි 4 විදිහට වැට කරලා ඒකට හරියට මේ රේඛීයව සීමාගත කරගෙන ඉවරලා ඒක භූගත කරන්නයි තියෙන්නේ. එතකොට මේ භූගත කරලා ඉවරලා මේ মালටි ඔරිජිනල් පිරමීඩ වලින් අපිට ඒ ශක්තිය සීමා කරගන්න පුළුවන්කම පවදිනවා. ඒක කොයි දිශාවේ වර්ජනක තිබුණත් අපිට ඒක සීමා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔව්. දැන් ඔය ලිඳේ ප්‍රශ්නේ නැහැ. නල ජලය තියෙනවනේ නේද? දැන් මේ කාලේ නම් ඉතින් හැම ගෙදරකම ලින්දකටත් වැඩි නල ජලයනේ පාවිච්චි කරන්නේ. හැබැයි වතුර කන්දවීම තුලින් කොයි විදිහටද නිවසට අසුබ බල දෙන්නේ? අපි හිතමු ටැප් එකක් කැඩලා තියෙනවා වතුර බින්දුව බින්දුව කාන්දුණා. එතකොට මේ නිවසට හොඳ නැහැයි කියලා මතයක් තියෙනවා. ඒ ඇත්තද? වතුර කාන්දවීම කියන එක ජලය කියන්නේ අපි කියන්නේ ශක්තියක්. ශක්තිය කියන එක තමයි අපි කලමනාකරණය කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඕනෑම ශක්තියක් අසුබ විදිහට බලපානවා ඒක
අපිට ගබඩා කරගන්න බැයි නම් කලමනාකරණය කරගන්න බැයි නේද? ඒතකොට ජලය කියලා කියන්නේ ඉතාමත්ම පැහැදිලි ශක්තියක්. ඒතකොට ජලය කියලා කියන්නේ අපි කියනවා ධනයට ආරෝපණය කරනවා. වාස්තු විද්‍යාවේදී යම් තැනක ධනය ගලා යනවා නැත්නම් ධනය රඳා ගන්න බැරි තත්ත්වය තියෙනවා නම් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම බහිරව දෝෂ වගේ තත්ත්වය තියෙනවා නම් ප්‍රේත දෝෂ වගේ තත්ත්වය තියෙනවා නම් අමනුෂ්‍ය දෝෂ වල බලපෑම් පවතිනවා නම් ඒ භූමියේ විශේෂයෙන් ධනය රඳන්නේ නැත්නම් එවැනි භූමි වල ගොඩක් වෙලාවට ජල කාන්දු වීම අපිට නිරන්තරයෙන්ම දකින්න අවස්ථාව තියෙනවා. ඒ වගේම යම් භූමියක ජල කාන්දු වීම පවතිනවා නම් ඒක දිගින් දිගටම ඒ ජල කාන්දු වීම පැවතුනොත් එහෙම ඒ භූමියට නිරන්තරයෙන්ම බහිරව පුද්ගලයන්ගේ නැත්නම් බහිරව ඇත්තන්ගේ ආකර්ෂණේ ඒ භූමියට ලැබෙන්නත් කියන්නේ බහිරව දෝෂ වගේ දේවල් ඒ භූමියේ අලුතෙන් ක්‍රියේට් වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ඒ නිවසට සුබපල දෙන්න නැත්නම් ඉදර සමගියට හානි නම් අධ්‍යාපනයේ හදාරන දරුවන්ට අධ්‍යාපනයේ හදාරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ පූජා ගැන අපි කතා කරනකොට ඔබතුමාතුම කිව්ව හැමතිස්සෙම මේ බහිරව පූජා කරන්නට ඕනේ නිවසේ ධනය ලැබෙන්නට නිවසේ සමාදානේ ඇති වෙන්නට කියලා. අපි මේ සම්බන්ධයෙන් උත් කතා කරමු. අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායනිකූලව ගත්තොත් එහෙම සාම්ප්‍රදායනිකූලව අපේ තියෙන යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර අපි මේ ජ්‍යොතිෂ කියන එක අපි විවිධ ශේෂ්ත්‍රත් එක්ක තියෙන අපි ගත්තොත් අද කතා කරන්නේ කවුරු හරි ජ්‍යොතිෂ විතරයි වෙන්න පුළුවන්. නමුත් ජ්‍යොතිෂ කියන කාරණාව නෙවෙයි අපේ මේ ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය පවතිනවා ඊට අමතරව වාස්තු විද්‍යාව පවතිනවා ඊට අමතරව ජ්‍යොතිෂය පවතිනවා ඊට අමතරව මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කියන ශාස්ත්‍රයන් පිළිබඳව පවතිනවා. එතකොට යම් පුද්ගලයෙක්ට හෝ මේ භූමියක තියෙන දෝෂ සමනය කරගන්න කරන ක්‍රමවේද පැරණි සංස්කෘතිකමය වටිනාකමක් සහිතව කරන ක්‍රමවේද තමයි මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පවතින. එතකොට මේ භූමිවල තියෙන දිශාගත වීම සහ භූමිවල තියෙන දෝෂ සහගත ස්වභාවයන් එක්කලා මේකේ අපි ගත්තොත් එහෙම ඒ දෝෂ වලට අනුකූලව කරන ඕන වත්පිළිවෙත් තියෙනවා. එතකොට ධනය සම්බන්ධ කාරණා වලට ඊශ්වර දෙවියන්ගේ ආශිර්වාදයේ සහිතව ඊශ්වර දෙවියන්ගේ අවසරයේ සහිතව බහිරවට තමයි මේ භූමිය අයිතිය තියෙන්නේ. එතකොට මේ භූමිය නැත්තම් ගිල ගැනීම සඳහා අයිතිය තියෙන කෙනා තමයි බහිරව බවට පත් වෙන්නේ. එතකොට මේ බහිරව කියන කොට්ටාෂ වලට හැකියාව තියෙනවා නැත්තම් මේ බහිරව ගමන් කරන මාර්ග තියෙනවා. බහිරව ගමන් කරන මාර්ගවලට පීඩාකාරී තත්වයක් ඇති වෙන විදිහට නිවසේදි විලා පවතිනවා නම් ගොඩාක් වෙලාවට අනවශ්‍ය බහිරව දෝෂ ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. එතකොට ඊට අමතරව ඒ කියන්නේ අපි කියන බහිරව රේඛාවලට වැටෙන්න අපිරිසිදු ජල එකතු වෙන තැන් ඒ කියන්නේ කැසිකිලි වැසිකිලි පද්ධති ඒ වගේ වලවල් වැටෙන්න හොඳ නැහැ. ඊට පස්සේ මොනවාද දොරවල් වගේ දේවල් වැටෙන්න හොඳ නැහැ. බහිරව පාදවලට වැටෙන්න බහිරව ගමන් කරන මාර්ගවලට. එතකොට ඒ ස්ථානවලට ගත්තහම සාපේක්ෂව දෝෂ සහගත තත්වයන් නිර්මාණය වෙනවා. මේ යාතු කර්ම සාංශ්‍රය ගත්තහම නම් අෂ්ටභෛරව සහ දසභෛරව කියලා කොටසක් තියෙනවා. අෂ්ටභෛරව කියලා කියන්නේ උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ කියන අට දිශාවට බහිරවයන් සිටිනවා කියන එක තමයි අෂ්ටභෛරව කියන්නේ. සාපේක්ෂව බහිරව පූජාවලදී අපි කරන්නේ ගොඩක් වෙලාවට ඊශ්වර දෙවියන්ට මුල් කරගෙන පූජාවක් තැබීම. ඊට අමතරව මේකේ දස බහිරව කියලා කියන්නේ ආතාල සහ පාතාල. ඒ කියන්නේ අහස සහ උඩ ඉහළ ඉන්න බහිරව කොටස සහ පොළොවේ ඉන්න බහිරව කොටස කියන කොටස් දෙක. ඒ කියන්නේ අපි වෙන මේක රාහුට සහ කේතුට අයිති වෙන බහිරව කොටස දෙකකුත් මේකේ ඉන්නවා. එතකොට මේ ආතාල සහ පාතාල බහිරව කියන කොටස් දෙකත් අර අෂ්ට බහිරවත් කියන කාරණා ටික ගත්තාම මේ බහිරව කොටස 10ක් පිළිබඳව අපි යාතු කර්ම සාංශ නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වාස්තු විද්‍යාවකත් මේ গুপ্ত ශාස්ත්‍රය තුළදී වෙනවා. එතකොට යම් භූමියක නිතරම ලැබීම සම්බන්ධව ගැටලු පවතිනෝ නම් එවැනි භූමියකට නිවැරදි ආකාරයක බහිරව පූජාවක් සමග ආරක්ෂාවක් දමා ගැනීමේ ඒ භූමියේ ලැබීම වැඩි වෙනවා. නැත්නම් අපි කියනවා ඔව් ඒක අපි කියන සාමාන්‍ය මේ සාමාන්‍ය ශාස්ත්‍රීය ක්‍රමවේදය ඇතුළත අපි කතා කරනවා කර්චොෆ්ගේ ප්ලේට් ভাইබ්‍රේෂන් තියරි කියලා. ඒතර මේ ප්ලේට් එකේ ভাইබ්‍රේෂන් එක කියලා කියන්නේ අපි ගත්තොත් අපි හાર્ට් එකේ බීට් එක වගේ තමයි. ඒක හොඳට තිබුණොත් තමයි මැෂින් එක හොඳට දුවන්නේ. අන්න ඒ වගේ මේ භූමියේ තියෙන මේ ভাইබ්‍රේෂන් ලෙවල් එකක්. ඒ ভাইබ්‍රේෂන් ලෙවල් එක ගොඩ අඩු වෙනවා මේ බහිරව කට්ටියගේ හෝ ප්‍රේත යක්ෂ වගේ කොට්ටාෂවල බැල්මක් වැටුනහම. එතකොට අර ඒ දෝෂ අයින් වෙනකොටත් මේ ভাইබ්‍රේෂන් එක සාමාන්‍යයෙන් හොඳ මට්ටමකට එනවා. ඒක තව එකක් තමයි මේ බහිරව කතා කරපුවාම අපේ සාමාන්‍යයෙන් මේට අමතරව අපේ තියෙන බහිරව ගැන කතා කරන තැනක් තමයි අභයගිරි. එතකොට සංකපද්ම කියන බහිරව දේවාල දෙක අදවත් ඒක දෙක සෑහෙන සෙනගක් යන ස්ථාන දෙකක්. එතකොට මේ භූමිය හදන අවස්ථාවේදී බහිරව ඇත්තෝ පැමිණපුවාම ඒ අයට දුන්න පූජාවල මේ දිග කතාවක්. ඉතින් කොහොම වුණත් ඒ එතන ස්ථාන දෙකේ අදටත් සාපේක්ෂව පදුර. එතකොට මේ බහිරවට සමහර තැන්වල දැන් නම් ඒක කරන්න බැහැ. නමුත් ඔය අතීතයේ අපි ශාස්ත්‍රීය ඉගෙන ගන්න කාල පරිච්ඡේදයේදී තිබුණා යම් ගැටලුවක් බාධාවක් පීඩාවක් આવත. ඒකනම් අපි බහිරව පූජාවක් වගේ තියලා තියෙද්දි කවුරු හරි අපේ භූමියක දෙයක් හොරකම් කරගෙන ගිහිල්ලා තිබුණොත් එහෙම ඒ සංකපද්ම කියන බහිරව ඇත්තන්ගේ ඉතින් අපි නාඹිය වටේ නැත්නම් බුරිය වටේ හුණු වලින් රවුමක් ඇඳලා අපේ බාරය එතන කියලා ආපුවාම දවස් හතක් යන්න කලින් ඒ හොරාට දඬුවම් දුන්න ක්‍රමවේදයක් පවා තියෙනවා. මේ බහිරව ඇත්තත් එක්ක ඒකෙන ඉතා තද ක්‍රමවේද තියෙනවා ශාස්ත්‍රීය වශයෙන් හරියට පාවිච්චි කරනවා. ඇත්තටම ආයත අතීතයේ පටන් කොයි විදිහටද මේ ජ්‍යොතිෂය සෑදලා තියෙන කියන කාරණාවත් එක්කම මේ වගේ
ශාන්ති කර්මයන් ගැනත් අපි බොහෝ දේවල් දැනගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි කැලුම් මහත්තයා නැවතත් අපි වෙන වෙනම කතා කරොත් එහෙම විශේෂයෙන්ම අධ්‍යාපනයේ හදාරන දරුවන් ඉන්න නිවසක මේ දරුවන් අධ්‍යාපනයේට දුර්වල නැ. එහෙම නැත්තම් අලස බවක් දක්වනවා නะ. අපි කියමු පාසල් ඔන්න පටන් ගත්තාම කියන අනේ මට නම් ඉස්කෝලේ යන්න බෑ කියලා ඔන්න දැමම කියන ඉස්කෝලේ පටන් ගත්තට යන්න කම්මැලි කරන. මේ වගේ දරුවන් ඉන්න නිවසකට අපි බලන්න ඕනේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් හා ජ්‍යොතිර්වේදයේ පැත්තෙන් කොමන කාරණාද? පොදුවේ ගත්තාම අධ්‍යාපනය කියන කාරණාවට වැදගත් වෙන්නේ වාස්තු විද්‍යානුකූලව ගත්තොත් නම් උතුර ඊසාන නැගෙනහිර කියන ප්‍රභේදය තමයි. ඒ දිශා ටික තමයි අපි බලන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඊසාන දිශාව තමයි මේකේ මුඛ්‍ය දිශාව නැත්නම් ප්‍රධාන දිශාව බවට පත් වෙන්නේ. ඒකට කේන්ද්‍රහනක අපි බැලුවොත් එහෙම තුන්වැන්න, පස්වැන්න, නවවැන්න කියන භාවයන් ටික අපි පරිශීලනය කරලා බලන්නට අවශ්‍ය වෙනවා. මහත්මයා දුර ප්‍රදේශක ඉඳන් තමයි ඔන්න දැනුත් තින්නේ. මංජුලා මහත්මිය ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න දම්වැල්ලේ ඉඳන්. මංජුලා මහත්මිය සුබ දවසක් ආයිබෝන් ඔබට. Hi everyone. Oh, ඉතින් ඔබේ ජාමපත්‍රයේ විස්තර කියන්න උපන් වේලාව. ඔබේ දරුවගේ ජාමපත්‍රය නේද? 7:22. ආ. 10:07:22. 7:22 නේ? 8:22. 8:22. ආ, හරි. ඔව්. උපන් වේලාව? 3:22. 3:22. එතකොට උපන් ස්ථානය? කෑගන්න. ඔබට කුමන කාරණා සම්බන්ධයෙන් දරුවා ගැන දැනගන්නට? මංජුලා මහත්මිය? හෙලෝ. ඔව්, ඔබට දරුවාගේ කුමන කාරණාව සම්බන්ධයෙන් දැනගන්නට ඕනේ? පුතා මීටරේ දිශාත් ඉබහලි ලියනවා, ඒකයි අධ්‍යාපනය ගැන. ඔව්, අපි අධ්‍යාපනය ගැනම තමයි කතා කරමින් හිටියේ. ඔන්න අධ්‍යාපනය ගැන කැලුම් මහත්මයා අහන්නේ දරුවගේ. ඉතින් ඔබටත් පුළුවන් සජීවීව අපිත් එක්ක එකතු වෙන්න 011 5 299 299 කියන දුරකථන අංකයට කතා කරන්න. ඉතින් ඔබේ ජාමපත්‍රය පරීක්ෂා කරගෙන එහි තියෙන ගැටලු निराකරණය කරගන්නට ඔන්නට ඔබට හැකියාව තියෙනවා කැලුම් මහත්මයා. ඔව්, මේ දරුවගෙත් සාපේක්ෂව ගත්තහම ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් යනවා. ලග්නේ මිතුන් රාශිය බවට පත් වෙලා තියෙනවා. ලග්නගතව කේතු ඉන්නවා. එතකොට මේක නම් හැබැයි ඒරාෂ්ටක දෙකක් මේ දරුවා යනවා. මොකද හේතුව සඳු අටවැන්නේ සඳු මතින් සෙන්සුරු ගමන් කරනවා. ඒ වගේම ලග්නයෙන් අටවැන්නේ සෙන්සුරු ගමන් කරනවා. මේ தත්ත්වය යම් කිසි දරුවටයක් වැඩි මානසික පීඩාවක් ඇති වෙන්න හේතුකාරක තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හැබැයි 2027 වෙනි මාසයේ ඉඳලා 2021 පෙබරවාරි මාසෙ වෙනකම් සඳුගේ මහදසාවක කේතුගේ අතුරු දසාවක් ගමන් කරනවා. එතකොට මේ සඳුගේ කේතුගේ අතුරු දසාව සාපේක්ෂව යම් ශක්තියක් ලබා ගැනීම හැකියාව දෙනවා. මොකද මේ දරුවාගේ පස්වැන්න ප්‍රමාණයකට සුබයි. ඒ පස්වැන්න කියලා කියන්නේ මැදි අධ්‍යාපනයේ කටයුතු වලට සාපේක්ෂව ගත්තාම සුබ තත්ත්වයක් පවතින නිසා යම් අපි කියනවා යම් බලයක් යම් ශක්තියක් මෙයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් යම් කිසි ප්‍රමාණයකට ශක්තිමත් ඉදිරියට යෑමේ හැකියාවක් වාසනා ගුණයක් පවතිනවා. හැබැයි විශේෂයෙන් මේ දරුවගෙත් ගෙදර උතුරු ඊසාන නැගෙනහිර කියන ප්‍රදේශයන් වැසිකිලි කැසිකිලි නැත්නම් අපිරිසිදු ජලය එකතු වෙන තැන් ඇති වෙන පුළුවන්කමක් පවතිනවා. මේ සඳුගේ පීඩා වීම ආදී දේවල් සහ කේතුගේ දෘෂ්ටිත් එක බලපුවාම ඒ නිසා ඒ දේවල් ටික කරුණාකර ඉවත් කරගත්ත නම් එහෙම ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් පවතිනවා. අනිත් කාරණාව තමයි මේකේ හතර කේන්ද්‍ර ස්ථාන තුනක පාපයන් තැන්පත් වෙලා පවතිනවා. ඒ නිසා නිතර නිතර වත්පිළිවෙත් කරලා ඉවරලා නිතර නිතර පූජා සත්කාර සම්මාන පවත්වලා මේකේ තියෙන සැර බාල කරගන්නවා. මේ කේන්ද්‍රයේ තියෙනවා නිකන් යම් පීඩාවකට පාත්‍ර වීමේ කොයිතරම් වැඩ කටයුතු කරගෙන ගියත් කොහෙන් හරි තැනක හිර වෙන්න පුළුවන් ස්වභාවයක් පවතිනවා. අනපේක්ෂිත බාධාවට ලක් වෙන්න පුළුවන් ඉඩකඩක් මේකේ පෙන්눔 කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන්කමක් පවතිනවා නම් බ්‍රහස්පතින්ද දවසක 8:20 බෝධි පූජාවක් පවත්වන්න, ඒ වගේම බෝධියක් අභියස පහන් 73ක් පත්තු කරලා තෙසැත්තා ඥාන පූජාවක් විදිහට අපි ඒකට කියන්න පුළුවන්. පහන් 73ක් පත්තු කරලා බුදුරජාණන් වහන්සේගේ ඥාන 73 සිහිපත් කරලා තෙසත්ත්‍යා ඥාන පූජාවක් විදිහට බෝධි පූජාවක් පවත්වන්න. ඒකේ පින් පෙත් අනුමෝදන් නැත. ඒකින් ලැබෙන කුසලය තමන්ගේ ඉෂ්ට මිත්‍ර ඥාති කුල බල ගුරු ආදී දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරලා දරුවගේ අධ්‍යාපනයේ කටයුතු දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම එලංගි තෙල් මිශ්‍ර කිරිපත් හැමදාම සෙන්සුරාදා දවස් වලට කපුරන්ට කන්න දෙන්න. සෙන්සුරාදා දවස් 9ක් රාත්‍රී 8ත් 9ත් අතර වේලාවක බෝධි පූජාවක් පවත්වන්න. එතකොට බස්නාහිර පැත්තේ නිල් පාට මල් වට්ටි 3ක් පූජා කරන්නත් අමතක කරන්න එපා. ඔව්, කැලු මහත්තයා මේ කාරණේදී දැන් විශේෂයෙන්ම අපේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ තමයි ළඟ ළඟ වෙන්නේ. ඒ වගේම තමයි උසස් පෙළ විභාගයේ. ඉතින් කොයි විදිහටද මේ දරුවන්ට අධ්‍යාපනයේ හොඳ ප්‍රතිඵල ලබා දෙන්නද ජමපත්‍රය අනුව මේ වාස්තු විද්‍යාව අනුව කටයුතු කරන්නට ඕනේ? ඔව්, විශේෂයෙන්ම ගෙදරක උතුර ඊසාන නැගෙනහිර කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනීහිටින අය නම් ඒ ළමයින් අනිවාර්යෙන් ඊසානට හෝ නැගෙනහිර දිශාවට මුහුණ දාලා වාඩි කරවන්න. ඒ වාඩි කරවල ඉවර වෙලා පාඩම් කරවීම කරන්න. ළමයා පාඩනකොට ළමයාගේ පිටිපස්සේ ජනේලයක් හෝ දොරක් තියන්න හොඳ නැහැ. ඒකෙන් ළමයාගේ පිටිපස්සේ
ස්ටඩි වෙන්න ඕන කියලා ස්ථාවර වෙන්න ඕන කියලා කාරණාවයි අපි ඇතරදි මතක් කරන්නේ. ඒ වගේම උසස් පෙළට පෙමිණ හිටින ළමයින්ට නම් උතුරු දිශාව සුබයි. නැගෙනහිර වරදක් නැහැ. නමුත් උතුරු දිශාවට පෙනී සිටින්න පුළුවන්කම පවතිනවා නම් ඒකත් ඊටාත්ම යෝග්‍යයි. ඒ වගේම ගෙදර උතුරු ඊසාන නැගෙනහිර පැත්තේ ඔය අබිලි ද්‍රව්‍ය කැලි කසල ලට්ට ලොට්ට කැඩලා බිඳ ඉතිරි වෙච්ච කොටස් ටික ගබඩා කාමර මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම අයින් කරලා දාන්න ඕන. උතුරු ඊසාන නැගෙනහිර නියත වශයෙන්ම පිරිසුදු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒ වගේම දරුවා නිදාගන්න ඇඳ යට අබිලිද්‍රව්‍ය වගේ දේවල් තියන්න එපා. මොකද දැන් මේ කාල පරිච්ඡේදය දරුවගේ සියලු චක්‍ර වැඩ කරන ඕන කාල පරිච්ඡේදයක්. සියලු ක්‍රියාන්විත නැත්නම් මේ ස්නායු පද්ධතිය සහ මොළය මේ සියල්ල එකකට එකක් බද්ධ වෙන ඕන කාල පරිච්ඡේදයක්. ඒතොරේ පාඩම් කරන වෙලාව වගේම ඇඳේදී මේක ස්මරණය වීමක් කියන කාරණාවකුත් මේ විභාගයකට කිට්ටුනකට දරුවන්ගේ ඇතුළේ තියෙන ඕනම දරුවෙක්ගේ ඕනම පුද්ගලෙ විභාගයකට කිට්ටුනහම මේක මනසිනුත් වැඩ කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය කාලයට වඩා එක යහපත් මානසිකත්වයක් තියෙනවා වගේම අර විභාගයත් එක්ක ගැටිච්ච මානසිකත්වයක් තියෙනවා. ඒතොර ඒක ශක්තිමත් වෙන නම් දරුවා අනිවාර්යෙන් නැගෙනහිර දිශාවට ඔළුව දාලා නිදා ගන්න මේ කාල පරිච්ඡේදයේදීවත් අඩුම තරමේ. ඒ වගේම යකඩ ඇඳවල් භාවිතා කරන්න එපා. ඇඳ යට යකඩ ගොඩවල් වගේ දේවල් තියන්න එපා. බඩු බාහිර ආදී දේවල් තියන්න එපා. එතකොට සාමාන්‍යයෙන් ඔබට හොයා ගන්න පුළුවන්කම තුන නම් රෝස් ක්වාර්ට්ස් කියන නැත්නම් රෝස තිරවාණ කියන වර්ගයේ තියෙනවා. ඒ රෝස තිරවාණ වර්ගයේ වගේ පාෂාණයක් හොඳට ගලාගෙන යන වතුරකින් හොදලා එකක් ඇඳ යට තියන්න පුළුවන්කම පවතුන නම් ඒකත් හොඳයි. එහෙමත් නැත්නම් දරුවගේ තියන්න පුළුවන් සාමාන්‍යයෙන් ගත්තාම අපි කරනවා කුරුඳු රෝලක් අරගෙන අපි කියන්නේ කුරුඳු වලින් අර කුරුඳු රෝලක් අපි කියන්නේ රෝල් වගේ නේ තියෙන්නේ. අන්න ඒ කුරුඳු රෝලක් අරගෙන ඉවර වෙලා දෙහි වතුරෙන් හොඳට හොදලා මේක දෙහි වතුරෙන් හොදන්නේ. දෙහි වතුරෙන් හොඳට හොදලා මේ දරුවා නිදාගන්න ඇඳේ සාමාන්‍යයෙන් අපි කියනවා පපුවෙන් උඩ කොටස වැටෙන හරිය. ඇඳේ අපි ගත්තාම අපි ඇඟ අපි නිදාගන්නකොට උඩ කොටසයි යට කොටසයි කියලා දෙනවා. ඒක උරන්නේ උඩ කොටස ඇඳ යටි පැත්තේ උඩ කොටසට අයිති වෙන්න මෙන්න මේ කුරුඳු රෝල දෙහිවතුරෙන් හොදලා ඉවර වෙලා ඒක තැන්පත් කරලා තියෙනවා. එතකොට මේ කුරුඳු රෝල දෙහිවතුරෙන් හොදලා තැන්පත් කරලා තියෙනවා. ඒක හැබැයි දවස් 20කට විතර සැරයක් මාරු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම දරුවා නිදාගන්න කාමරේ මේ දවස්වලදී දවස් 7කට 14කට විතර සැරයක් ඒකටත් සාමාන්‍ය වතුර ටිකක් අරගෙන ඒකට පිණිදිය කියලා අපි ගන්න පුළුවන්. අන්න ඒ පිණිදිය චුට්ටක් දාලා ඒකට දෙහි හැන්දක් විතර දාලා ඒක දෙහි කියන්නේ දෙහි ඉස්ම හැන්දක් විතර දාලා ඒක මුළු කාමරෙම මොබ් කරන්න පුළුවන්කමක් පවතිනවා නම් මේ දවස් ටික ඉතා හොඳයි. ඒ වගේම මේ දවස්වලදී දරුවා පාඩම් කරන කාමරේ මකුල් දැල් බැඳලා තියන්න දෙන්න එපා. අඳුරු වෙන්න දෙන්න එපා. මේ කාමරේ පුළුවන් තරම් ආලෝකමත් වෙන ආකාරයට දොරවල් ජනෙල් සියල්ල ඇරලා තියන්න. දරුවා නැති වෙලාවට උනත් මේක උදෑසන කාල පරිච්ඡේදයට ඒව ඇරලා තියන්න. තමන්ගේ ගෙදර උතුරු ඊසාන නැගෙනහිර පැත්තත් සම්පූර්ණයෙන්ම දොරවල් ජනෙල් ඇරලා ආලෝකය ලැබෙන ආකාරයට සකස් කරගන්න. ඊසාන පැත්තේ නැත්තම් නැගෙනහිර පැත්තේ ගස් කොළන් අඳුරු වෙන ආකාරයට වැටලා තිනවා. අපි කියන ට්‍රිම් කරගන්න. ඒ කියන්නේ කප්පාදු කරලි වෙලා ඒ ටික සකස් කරගන්න. ඊසාන පැත්ත තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒ ඇවිල්ලා වාස්තු විද්‍යානුකූල පැත්තෙන් ගත්තාම. ඔන්න මේ කිසිම අඩුපාඩුවක් නැතුව හරියට දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ශිෂ්‍යත් විභාගයට උසස් පෙළ විභාගයට මුණ දෙන ඉන්න දරුවන්ට කොයි විදිහටද නිවස සහ මේ දරුවන්ව සකස් කරන්නට ඕනේ කියලා ජ්‍යොතිර්වේදයේ විදිහට වාස්තු විද්‍යාව විදිහට ඔන්න අපිට කිව්වා. හිතන්නේ බොහෝ කරුණු කියවුනා කැලුම් මහත්මයා. ඉතින් අපි බොහොම ගෞරවයෙන් නිරන්තරයෙන්ම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණදීක මහත්මයාව අපේ මැදිරියට කැඳවන්නේ මොකද නිවැරදි දේ ඔබට සපයන නිසා. ඉතින් කැලුම් මහත්මයාගේ දුරකථන අංකය මම ඔබට සඳහන් කරන්නම්. 0766 76 53 53 0766 76 53 53. ඉතින් මේ නම්බර දුරකථන අංකයට කතා කරලා තොන්න ඔබට පුළුවන් කැලුම් මහත්මයාත් එක්ක ඔබේ ජමපත්‍ර සම්බන්ධයෙන් කතා කරන්නට. ඒ වගේම තමයි සජීවීව අපිත් එක්ක එකතු වෙන 0115 299 299 කියන දුරකථන අංකය. නැවතත් මේ අධ්‍යාපනය හා සම්බන්ධව අපි නිවසේ තැනන ලිඳ මේ දිශාටක් තියෙනවානේ. මේ දිශා 890 නිවැරදි ස්ථානයේ කොයි විදිහටද රඳන්නට ඕනේ නිවසේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය සුබ වෙන්න. ඔව්, සාමාන්‍යයෙන් දරුවගේ අධ්‍යාපනයට වැදගත් වෙන්නේ ඊසාන දිශාවේ පවතින ලිඳ. ඔව්, ඊසාන දිශාවේ ලිඳක් පැවතීම කියන කාරණාවෙන් දරුවන්ගේ මුරණ්ඩු ගතිය වගේ අඩු වෙනවා. දරුවන්ගේ ස්මරණ ශක්තිය වැඩි වෙනවා. දරුවන් අර මෘදු තත්වයකටපත් වෙනවා වගේම දරුවන්ට යමක් දරා ගැනීමේ හැකියාව, සෞම්‍ය තත්වයකටපත් වීම, පොතපතත් එක්ක රඳන්න පුළුවන් ස්වභාවයටපත් වෙනවා. ඒක නිසා ඊසාන දිශාවේ ලිඳක් පැවතීම කියන කාරණාව දරුවන්ගේ දියුණුව, අභිවෘද්ධිය ආදී කටයුතු වලට ඔවුන්ගේ අධ්‍යාපනික හැකියාවන් වලට ඉතාමත්ම විශිෂ්ටයි. ඔව්, ඒ වගේම තමයි අනිත් දිශා ගැන කතා කරොත් එහෙම දැන් දිශා 8ක් තියෙනවානේ අපි කෙටි. ඔව්, ඒ ගැන කතා කරන්න මත්තෙන් කැලුම් මහත්මයා අපිත් එක්ක දුරකථනයෙන් රැඳෙනවා කෙනෙක් අයිබර් නිල්මිනී මහත්මිය. ඔව්, නිල්මිනී මහත්මිය සුබ උදෑසනක් අයිබර් අපට. සුබ උදෑසනක්. ඔව්, ඔබේ මට දැනගන්න ඕන. ඔව්, දුව මේ පාර එලෙවන් කරනවා. ඔව්, මේ
2012 උපන් වෙලාව හවස 3:18 හරිනේ උපන් ස්ථාන කොළඹ ඔව් අද අපි සම්බන්ධයෙන්ද දැනගන්න ඕනේ ඔබට ඔව් මට මේ පාර උත්සත් කළ කෙනෙක් හින්දා ඒ ගැන තියෙන බාධක මොනවද කරන්න ඕන මොනවද කියලා දැනගන්න ඕනේ ඔව් උසස් පෙළ හදාරන දරුවන්ට නිවස සහ නිවසේ කාමරය සහ දරුවා පාඩම් කරන පොත් මේසේ ඒ සම්බන්ධයෙන්වත් අපි බොහෝ දේවල් දැන් කැලු මහත්තයා පැවසුවා මම හිතන්නේ අපි දරුවන් වෙනුවෙන්ම තමයි අද පීමිල වැඩසටහනෙන් කතා කරන්නේ බොහෝ දේවල් ඉතින් ඔබටත් පුළුවන් මේ පැත්තට සජීවීව අපිත් එක්ක කතා කරන්න 0115 299 299 කියන දුරකථන අංකයෙන් කැලු මහත්මයා ඔව් ලග්නේ මීන ලග්නේද राहु මහදසාවක අවශ්‍යයි ආශ්‍රය කරන පුද්ගලයන් පිළිබඳව ආශ්‍රය කරන අය කොයි වගේ අයද කියන කාරණාව පිළිබඳව එයා භාවිතා කරන උපකරණ සහ ඒ කියන්නේ අපි සාපක්ෂව ගතොත් පොත්පත් පෑන් පැන්සල් හැසිරවීම ආදී දේවල් පිළිබඳව අධ්‍යාපනයේ ඇත්තම ඉන්නවද කියන කාරණා පිළිබඳව වැඩියෙන් අවධානයක් යොමු කරන්න කොහොම වුණත් අපි කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවිෂ්ඨ වීම ආදී වාසනා ගුණයක් පවතින කේන්ද්‍රණක් විදිහට මේ කේන්ද්‍රණ හඳුන්වන්න පුළුවන් මොකද අඟහරු ග්‍රහය නමවැන්න අධිපති ග්‍රහය උච්ච බලයකින් යුක්තව නැත්නම් කුජ උච්ච බලයකින් යුක්තව තමයි අයස්ථාන मानसिक पीड़ावट पत्लाट वियली आहार दिखेम गेदेटवाला उदेट हवसट वतुर वत्कुलवांकमा शुभम सापेक्ष विशेष दुग्धुपत्ट यम यम वियली आहार वगे देवा लबादेन पुलवांक हुदाय गेदर ईशान पेत कोहम पेलिया किट विमकिन कारणावत् मुंगेट वगे देवा नितर दंदेन पुलवांक पवतिनोनम एवत् सापेक्ष गत्ताम हुदाय कोहमुनात् अंगहरुवाद दवस नमयक पुलवांक पवतिनोनम काले नितिवेन पुलवा नमुत् तियन कालयत् एक्कल अंगहरुवाद दवस वलदी अडुमतरमे अंगहरुवाद दवस तुनक् एक दिगट रात्रि 8त् 9त् अतर दकुनु दि बोधिये दकुनु दिशावट रतुपाट मल्वाट्टिय पूजा करला बोधि पूजा पवत्न इकट तल तेल पहान नमे पत्न पुलवांक हुदायगेम ए बोधि पूजा पवत्ति रतुपाट को दकन दिशा फलंदाने बोधि हतर को रतुपाट को हतर फलंदाने के लिए दस दिशा पीड़ता सज्जना करणाटिकरगण मुखद राहु महदसावाक चतुर्दशावाक गमकर अभिसंधान हो नागार्जुन वगे यंत्र पुलवांक तिरणके नागार्जुन यंत्र को जीवंकल अभिसंधान यंत्र को एक सापेक्ष फुलवंतरान दर्वागे मानसिक तत्व मानसिक एकाग्रता පුළුවන් උදව් කරන්න පූජ්‍ය පක්ෂයේ උතුම් එක්ට බඳ පටියක් පූජා කිරීම කියන කාරණාවත් ඉතාමත්ම සුබයි. ඔව්. ඉතින් ඔන්න අපිත් එක්ක තවත් කෙනෙක් රැඳෙනවා චන්දන මහත්මයා. වත්තලින් ඉඳන් තමයි අපිත් එක්ක කතා කරන්නේ. වත්තල සිට චන්දන මහත්මයා සුබ උදෑසනක් ආයිබෝන් ඔබට. චන්දන මහත්මයා නොකියාම ගිහිල්ලා කතා නොකරම චන්දන මහත්මයා ගිහිල්ලා තිනා ඉතින් නැවතත් අපිට කතා කරන්න 0115 299 299 කියන දුරකථන අංකයෙන් අපි කැලු මහත්මයා කතා කරමින් හිටියේ මේ ලින්දක් ස්නානගත වීමේදී කොමන දිශාද අපි දිශා 890 කතා කරා ඊසාන දිශාව ඉතාමත් සුබයි කියලා ඔබ කිව්වා අනිත් දිශා ගැන කතා කරමු ඔව් නැගෙන දිශාවත් අපි පොදුවේ ගන්න සුබයි කියන තැන ඉඳලා තමයි ගන්නේ නමුත් පුරහත් සාරයේ ඇතුළු සමහර ග්‍රන්ථවල නැත්නම් සමහර
කෘතිවල ඒ කියන්නේ ගුරුකුලවල සමහර තැන්වලදී නැගෙනහිර තරම්ම සුබයි කියලා ගන්නෙ නැහැ. සාපේක්ෂව සෑම ග්‍රන්ථ කතුවරයෙක්ම සෑම ගුරුකුලයක්ම ඍෂි කුල පරම්පරාවලදීම ගත්තාම උතුර ඊසාන කියන පරාසයන් තමයි ඉතා සුබයි කියලා සලකන්නේ. නැගෙනහිර උතුර ඊසාන. නමුත් නැගෙනහිරත් අපි සාපේක්ෂව ගත්තාම අපේ දේශීය වාස්තු විද්‍යාවේ අපේ පාරම්පරික ගුරුකුලවල තියෙන්නේ නැගෙනහිර දිශාවත් සුබ දිශාවක් විදිහට. ඒතකොට නැගෙනහිර දිශාව වෙනුත් සෞභාග්‍ය ධනය ජයග්‍රහණ ආදී දේවල් ලැබීමේ වාග්ය පවතිනවා. ඒතකොට ගිනිකොණ පැත්ත නැගෙනහිරෙන් පස්සේ අපි ගිනිකොණ පැත්තට ආවොත් එහෙම ගිනිකොණ කියලා කියන්නේ අපි දන්නවා වචනේ අර්ථයම ගින්දරපත් වෙන කෝණය නැත්නම් ගිනිකොණ කියලා කියන්නේ. ඒතර මේ ගිනිකොණ කියලා කියන්නේ රත් වෙන්න ඕන දේවල් තියෙන එකයි සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් යම් විදියකින් ඔබගේ ගෙදර ගිනිකොණ පැත්තේ තියෙනවා නම් ලිඳක් ඒ දරුවෙක්ගේ විනාශය දරුවෙක්ගේ දුර්භාග්‍ය ආදී දේවල් තියෙනවා. ඒ වගේම අලුත බෙහාව වෙච්ච යුවලක් ඉන්න තනක් නම් අපි කියනවා දරුපල අහිමි වෙන්න උනත් ඒක යම් ප්‍රමාණයකට හේතු වෙන්න පුළුවන්කමක් පවතින නිසා ගිනිකොණේ ලිඳ අසුභතාවක් විදිහට තමයි අපි සලකන්නේ. ඊට පස්සේ අපි දකුණු පැත්තට ගියොත් එහෙම දකුණ කියලා කියන්නේ ආර්ථික දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ගෙදර කෙනෙක්ට මරණයක් ඇති වෙන කියන පවුලේ කෙනෙක්ගේ මරණයක් පවා සිද්ධ වෙන්න පුළුවන් ස්වභාවයක් තමයි අපි සාපේක්ෂව ගත්තොත් මේ දකුණු දිශාවේ ලිඳ පැවතීමෙන් පවතින්නේ. ඒතර නිරිත දිශාවට ගියාම ස්ත්‍රීන්ට නිතර කරදරකාරී තත්ත්ව ඇති වෙනවා. ගෙදර ඉන්න කාන්තාවන්ට නිතර නිතර රණ්ඩු සරුවල් අඬ දබර ආදී දේවල් මොකද ගෙදර ආර්ථිකයෙන් එන්නේ කඩානට. ඉතින් ප්‍රශ්න තමයි සරත් මහත්තයත් එක්ක කතා කළා එීම. ඔව් සනත් මහත්මයා. ඔව් ආයිබෝන් සුබ දවසක් ඔබට. ආයිබෝන්. ඔව් ඔබේ කේන්ද්‍රය විස්තර කියන්න අපිට උපන් වෙලාව උපන් ස්ථානේ 1982යි. ආ. 10:23. අරේ 10:23 උපන් වෙලාව. හවස 7:35ට. හවස 7:35ට උපන් ස්ථානේ. කුරුණෑගල. ඔබට කුමන කාරණාව සම්බන්ධයෙන් දැනගන්නට ඕනේ? මම මේ අනාගතය ගැන දැනගන්න තමයි. ඉදිරි අනාගතය ගැන තමයි අහන්නේ කැලුම් මහත්මයා. ඉතින් ඔබටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 011 5299 299 කියන දුරකථන අංකයෙන්. ඉතින් ඒත් එක්කම තමයි කැලුම් මහත්මයාගේ දුරකථන අංකයත් මම ඔබට සඳහන් කරන්න 0766 76 53 53 0766 76 53 53 කැලුම් මහත්මයාට කතා කරලා ඔබේ ජම පත්‍රයේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් තියෙන දෝෂ ගැන කතා කරන්නට හැකියාව තියෙනවා. කැලුම් මහත්මයා ඔව් ලග්න වෘෂභ ලග්නය වගේ තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. වෘෂභ ලග්නේ දබ ඔව් එතකොට මේකේ යම් කිසි හොඳ කේන්ද්‍රණ නමුත් යම් යම් පීඩාකාරී ස්වභාව කීපයක් පවතිනවා. නමුත් වෘත්තිමය වශයෙන් දියුණු වීමේ හැකියාව ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ශක්තිය පවතිනවා. මේ කාල පරිච්ඡේදයේදී 2014 ඉඳලා පොඩි පොඩි බාධාවල් එන්න පුළුවන්. මොකද හේතුව 2014 ඉඳලා 2031 වෙනකම්ම රාහුටයිති මහදසා කාල පරිච්ඡේදයක් යන්නේ. වගේම අපි මේ කතා කරන කාල පරිච්ඡේදයේ 2019 7 වෙනි මාසේ ඉඳලා 2022 6 වෙනි මාසේ වගේ වෙනකම් රාහු මහදසාවක සෙන්සුරුගේ අතුරු දශාවක් ගමන් කරනවා. එතකොට මේ කාල පරිච්ඡේදයේ උදරගත ආමාශකත රෝගී තත්ත්ව ඔළුවේ කැක්කුම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රේමය ආදී දේවල් විවාහය සම්බන්ධ දරුවන් සම්බන්ධ කාරණාවලදී පුංචි පුංචි ගැටලු බාධාකාරී තත්ත්ව නිර්මාණය වෙනවා. ඒ වගේම තමන් කරගෙන යන වෘත්තිමය කටයුතු වලටත් සියුම් සතුරු බාධාකාරී තත්ත්ව ඇති වෙනවා. විශේෂයෙන්ම තමන් මේ කාල පරිච්ඡේදයේදී තමන් ජීවත් වෙන ගෙදර අපේට උගසට කියලා ණය මුදල් ලබා ගැනීම කියන කාරණා කරන්න හොඳ නැහැ මේ රාහුගේ යන කාල පරිච්ඡේදය. ඒ නිසා තමන්ගේ වාසස්ථාන ආදී දේවල් ආශ්‍රිතව තමන්ගේ පවුල කුටුම්බය ආශ්‍රිත දේවල් වලට මොකද රාහු දෙවන්නේ? රාහු දෙවන්නේ කියලා කියන්නේ කුටුම්බ ස්ථානයක්. ඉතින් මේ කුටුම්බ ස්ථානයේ රාහුවට පුවාම ඒ රාහුගේ මහදසාවේ කුටුම්බේ විසිරලා යන්න පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා ඒකන සැලකිලිමත් වෙනවා. නමුත් ධනය ලැබීම කියන කාරණාවලදී පුංචි පුංචි පසුබෑම් සිද්ධ වුණාට දිගටම කියන්නේ තමන්ගේ ජීවිත කාලය පුරාම හොඳින් ධනය උත්පාදනය කරගන්න පුළුවන්. හැබැයි ඒ ගොඩක් වෙලාවට ඒ ධනය විදේශගත සම්බන්ධතා මූලික කරගෙන කරන්න පුළුවන් නම් ඒක ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය එහෙම නැත්නම් ඇඟලුම් ශේෂ්ඨ සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් වගේ දේවල් වලින් ඒ දේවල් සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. වෙළහෙළදාම් කටයුතු යාන්ත්‍රික යකඩ යාන්ත්‍රික කටයුතු ආදී ඉංජිනේරු සේවා වගේ කටයුතු ආදී දේවල් වලට සුබයි. කොහොමුණත් සෙන්සුරු උච්ච බලයකින් යුක්තව පවතින නිසා තමන්ගේ ආර්ථිකය කඩාවටන එකක් නැහැ. ඒ කියන්නේ සෙන්සුරු ඉන්නේ 6 වෙන්නේ. එහෙම වුණාම සමහරවිට රෝහල් ආශිතව එහෙම නැත්නම් වෛද්‍ය ස්ථාන රෝහල් ආශිතව එහෙම නැත්නම් විදේශගතව ධනෙ උත්පාදනය කරගන්න පුළුවන් ඉඩකඩ වැඩි. කොහොම වුණත් පුළුවන්කමක් පවතිනවා නම් අපි අර මිට කලිනුත් කිව්වා වගේ මානසික පීඩාවට පත් වෙලා ඉන්න අයට කෑම ආදී දේවල් ලබා දෙන්න අඩුම තරමේ සතියකට සැරයක් හරි කවුරු හරි පුද්ගලයාට කෑමකක් අරන් දෙන්න. කවුරු හරි පුද්ගලයාට ඒක කාටුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පුළුවන්කමක් පවතිනවා නම්
ආබාධ සහිත පුද්ගලයෙක්ට අපට පුළුවන් ආකාරයට රෝද පුටුවක් හරි ඒ වගේ මොන හරි දෙයක් දන් දෙන්න පුළුවන්කම පවතිනවා නම් ඒ වගේ දේවල් කරගෙන යෑමත් ඉතාමත්ම සුබයි. ඒ වගේම ගෙදර නිරිත පැත්තේ ඔබතුමාටත් වැටකේ පැලයක් හිටවීම කියන කාරණාව ඉතාමත්ම සුබයි. වැටකේ මල් පූජා කරන්න පුළුවන්කම පවතිනවා නම් ඒකත් හොඳයි. ඒ වගේම මේකේ අර්ධව නැත්නම් අපි කියනවා මේක පොඩි හිරවීමක් පවතිනවා. මේකේ කාල්සර්ප දෝෂයකට ආශ්‍රිතව හිරවීමක් තියෙනවා. මෙන්න මේ හිරවීමත් එක්ක ගත්තාම ඔබට පුළුවන්කම තියෙනවා නම් පිත්‍තර නාග රූපයක් අරගෙන දවස් 49ක් තල තෙල් වලින් නාවන්න. ඒ තෙල් ටික එකතු කරලි වල 49 වෙනි දවසේ බෝධි පූජාවක් පවත්වන නාග රූපය පුළුවන් නම් නාගපත්තිනි හරි සූනියම් දේවාලයකට හරි පූජා කරන්න. බෝධි පූජා තියද්දිත් අර නාගපෙණයක් ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පන්සල් දෙනවනේ අන්න ඒ වගේ පන්සලක් තෝරගන්න පුළුවන්කම දෙනවා නම් ප්‍රතිඵල ඉක්ම. ඔන්න කැලු මහත්මයා කිව්වා ඔබට අපල තත්ත්වයට කරන්න ඕනි කාරණා සම්බන්ධයෙන්. ඔත් ඉතින් අපි කතා කරමින් හිටියේ නිවැරදිව ස්ථානගත වෙන්න ඕනේ ලින්දක් කොයි ස්ථානෙද කියලා අපි දකුණු දිශාව සම්බන්ධනත් කතා කරා. ඔව් දකුණෙන් අපි කතා කරා. දකුණෙන් අපි කිව්වා ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන් කියන කාරණාව. නිරිතට අපි යනකොට ඒකෙන් අපි විශේෂයෙන්ම කියන්නේ ගෙදර කාන්තාවන් අතර අඬදබර ආදී තත්ත්ව නිර්මාණය වෙනවා. ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්කම පවතිනවා. කාන්තාවන්ට අපල කාන්තාවන්ට අශුභ කාර්ය පිහිටීමක් විදිහට ඒ කියන්නේ යුග ජීවිතේ ගොඩක් වෙලාවට නීරස වෙන්න පුළුවන්කම පවතිනවා. නිරිත ලිදක් පැවතීම කියන කාරණාව. ඊට පස්සේ බස්නාහිර පැත්තට ගියාම බස්නාහිර පැත්තේ තර කෙපු වගේ මත දෙකක් පවතිනවා. සමහර දිශාවලදී ගත්තාම කියනවා මේ මයි මතේ උනත් ගත්තාම වරුණ දිශාව කියලා අපි කියන්නේ සාපේක්ෂව මේ අශුභයි කියන කාරණාව තමයි පෙන්눔 කළා තියෙන්නේ. නමුත් නිරංජන් බාබුගේ වගේ අයගේ කෘතීන් වල තියෙනවා. එතකොට සාපේක්ෂව එහෙම සමහර කෘතිවල බස්නාහිර දිශාව සුබයි ජයග්‍රහණයක් පත් කරගන්න පුළුවන් කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ ගුරුකුලවල අපි සාපේක්ෂව හැබැයි ගත්තාම අපේ පෞද්ගලිකව අපි ඉගෙන ගන්න ගුරුකුලයක් අපේ තියෙනවනේ. ඒතකොට අපේ එන පාරම්පරික ගුරුකුලයේ බ්‍රස්නාහිර දිශාවට අපි ලින්ද තියන්නේ නැහැ. නමුත් අපි ඒක අපේ කරන්නේ නැති වුණත් මේ වගේ පොදු ස්ථානයකදී අපි කියනවා එහෙම හොඳයි කියන ගුරුකුලක් තියෙනවා. ඒ නිසා බ්‍රස්නාහිර කියන එක ගැන මත දෙකක් පවතිනවා. වයඹ ඊළඟ දිශාව ගත්තාම වයඹ දිශාව නම් කොහොමත් අසුභ දිශාවක්. වයඹට ලින්දක් තියෙන්නම හොඳ නැහැ. ඉතින් ඔන්න වයඹට ලිඳක් තියෙන්නටම හොඳ නෑ කියලා කිව්වා. ඉතින් කොයි විදිහටද බලන්න නිවසක ලිඳක් ස්ථානගත කරද්දී නිවසට කොයි තරම් හොඳ හෝ නරක. දැන් හොඳ දේවල් වගේම තමයි නරක දේවලුත් එනවා. ඉතින් අපි අවසානයේ ඊළඟ දිශාව ගැන කතා කරමු කලමහත්. ඔව් වයඹ දිශාවේ සාමාන්‍යයෙන් ගත්තහම අපි කියන්නේ පිට වෙන දිශාව. එතකොට තමන් උත්පාදයේ කියන්නේ අපි උපයගන්න ධනෙ තියෙනවනේ. අන්නේ උපයගන්න ධනෙ ඉතා ඉක්මනින් නැති වෙනවා. ඒ කියන්නේ වයඹ ලිඳ හොඳයි අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒතර අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට හොඳ වුණාට මෙතන ගැටලුවක් තියෙනවා. පටන් අරගෙන අවුරුදු කිහිපයක් යනකම් හොඳින් ධනෙ දෙනවා. එහෙනම් හොඳට උඩට උස්සනවා. උස්සලා තිබ්බ දේත් නැති කරලි වෙලා පල්ලෙහැට මැදලා දාලා තමන්ගේ ජීවිතේ පවා සමහරලාට නැති වෙන්න පුළුවන්. ඒ නිසා වයඹ දිශාවේ ලිඳ බොහොම ප්‍රවේශම් සහගතව තමයි පාවිච්චි කරන්නේ. අපි කියන්නේ හොඳ නැහැ කියන තැන තමයි අපි ඒතකොට වයඹ ගන්නෙ. උතුර අනිවාර්යයෙන්ම සුබ දිශාවක් විදිහට ගන්න පුළුවන්. ඔන්න අපි දිශාට ගැන කතා කරා. උතුර හොඳයි කියලා කිව්වා, ඊසාන හොඳයි කිව්වා. අනිත් දේවල් මැදිස්තව හොඳම නැති දිශා ගැනත් කතා කරා. ඉතින් පාරම්පරික ජ්‍යොතිර්වේදියේ වාස්තු විද්‍යාඥයෙක් කියන කැලු මහත්මයා මේ කියූ කාරණා ගැන සැලකිලිමත් වෙන්න නිවසේ සමගිය රඳා තින්නේ කොයි විදිහටද, නිවසේ ඉන්න සමාජිකයන්ට හොඳ හෝ නරක කොයි විදිහටද රැඳෙන්නේ කියන කාරණාව ඔබ සතුයි. ඉතින් මේ දේවල් බලලා ඔබ නියමිත ආකාරයෙන් ජමපත්‍රය ඔබේ වාස්තුවිද්‍යාව සම්බන්ධයෙන් දැනුවත් වෙන්න, ඔබේ නිවස සම්බන්ධයෙන් මා කැලු මහත්මයාගේ දුරකථන අංකය ඔබට සඳහන් කරන්නත් 0766 76 53 53 0766 76 53 53 මේ දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් ඔබේ වාස්තුවිද්‍යාව ජමපත්‍රය සම්බන්ධයෙන් කැලු මහත්මයාට බාධා නොවෙනස වෙලාව වෙන් කරගෙන ඇවිත් හමු වෙන කතා බහ කරන්න. ඉතින් එහෙමනම් අදත් අපේ මැදිරියට අපි බොහොම ආදරෙන් ආරාධනා කරේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක මහත්මයා තවත් දවසක ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන අපේ සම දෙනා. සුබ දවසක්. අයබෝවන්. අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.